ගෙදර මං ඉල්ලීම කරන්නේ ගෙදර ඉස්සෙල්ලාම නිශ්ශබ්ද වෙන්න දැන් ඔය උපකරණය ෆෝන් එක හෝ ලැප්ටොප් එක පොඩ්ඩක් පැත්තකින් තියලා තැම්පත් වෙලා ඔළුව එක තැනකට අරගෙන මනස එක තැනකට අරගෙන දරුවෝ 50ක් සම්බන්ධ වෙලා ඉන්නවා එහෙනම් ඔළුව මාත් එක්ක මේ පැය එකහමාරක් හිටියා නම් ඇති මට දැන් 3හමාරයි 3:38යි ගෙතෙන් 5:10 5 වෙනකන් හිටියා නම් 5:10 වෙනකොට මම වැඩි ඉවර කරනවා එතකොට 5:20 වෙනකොට අපි සාකච්ඡා කරලා වැඩි අවසන් කරනවා පැය දෙකක්ම කරන්න ඕනේ නැහැ අවශ්‍ය තැනට යන්න ඕක ඕගොල්ලෝ මයික් ඔන් කරලා මොන හරි වෙන දේවල් කළොත් තමයි තව පරක්කු වෙන්නේ. ඉතින් පරක්කු කරගන්න එපා. හරිද? ඒක මගේ අතින් එක වෙච්ච වැරද්දක් විදුලි බලය යන හිටීම. ඒක හරි දැන්. දැන් එන්න. මානස නිදහස් කරා. උතේ තැම්පත් වෙන්න. විදර කලබල වලින් ඈත් වෙන්න. ඔළුව එක තැනකට ගන්න. හරි. පෞගී සතියේ ලියපු තැනට එන්න දැන්. හරි කලබල වෙන්න එපා මයික් ඔන් කරන්න එපා සංදීප් ඔබන්න එපා මුකුත් සංදීප් මයික් වහන් අපි කතා කරන වෙලාවට මයික් ඔන් කරමු පුතේ මුකුත් ඔබන්න එපා ඔක පැත්තකින් තියලා තියන්න උපකරණේ ගැජට් එක පැත්තකින් තියන්න හරි සංදීප් ඕක වහලා තියන්න මයික් එක නැත්තම් හයිටි වෙනස් වෙනවා සංදීප් හරිද සංදීප් පුතේ මයික් එක වහමු සංදීප් මාව ඇහෙනවද සන්දීප් මියුට් කරන්න ඔක්කොම හරි හරිද දැන් හරි කවුරුත් මයික් ඔන් කරන්න එපා පෞගී සතියේ අපි ඉගෙන ගත්තේ මතකදර පස්සාම්පල් දෙකක් කිරි ද්‍රාවණ වලට දැම්මා මේක රත් කළ පස් දැම්මා රත් කළ පස් එදුවා රත් කළ පස් දැම්මා එකකට ඒක පුළුන් ඇබේකින් වැහුවා වහලා ඉවරලා මේ කිරි කොහොමද රත් කරලා ගත්තේ මේක A ඊට පස්සේ B කියලා තවත් නලයක් ගත්තා ඒකේ අපි සාමාන්‍ය පස් තිබ්බේ මුකුත් කරන්න එපා කිව්වන් ටිකක් වෙලා ඉන්න සාමාන්‍ය පස් තිබ්බා සාමාන්‍ය පස් තිබුණේ එතන ඒ සාමාන්‍ය පස් ටික දාලා කිරි දාලා තිබ්බා කුළුන් ඇබේකින් වැහුවා හරි B දැන් එතකොට කිරි ටික නරක්ුණේ මේ දෙකේම තිබුණේ කිරි රත් කළ කිරි රත් කළ කිරි ටික තිබුණේ හරි රත්තරම් පුතේ රත් කළ කිරි තිබුණේ දැන් ඊතර මේ දෙකේම රත් කළ කිරි තිබුණා එකක රත් කළ පස් දැම්මා අනිත් එකේ සාමාන්‍ය පස් දැම්මා රත් කරපු පස් දාපු එකේ කිරි නරක් වෙන්න ටික දවසක් ගියා ඒකේ කිරි නරක්ුණේ නැහැ සාමාන්‍ය පස් තිබිච්ච එකේ කිරි නරක්ුණා ඉක්මනට හරිද වෙන මුකුත් දාන්න එපා ඉලක්කම් අංක මුකුත් දාන්න එපා රවිහාර හරිද පුතේ මුකුත් දාන්න එපා හරි ඔය ඇහෙන්නේ නැ කියන එකේනා කෝල් ඕවර් ඉන්ටර්නෙට් කියන එක බලන්න පුතේ කෝල් ඕවර් මං කියන එක ඇහෙන්නේ නැනේ ඉන්ටර්නෙට් ඔබන්න හරිද හරි දැන් එතකොට හරි හරි එන්න මගේ පුතේ හරි දැන් හරි කතන්දර නෑ වෙන මුකුත් හරි සටහන හරි මෙතන නිගමනේ මොකද්ද මෙතන රත් කරපු පස් දාපු කෙනා රත් කරපු පස් දාපු කිරි සාම්පලේ නරක්ුණේ නෑ ඒක ටික දවසක් තිබුණා නමුත් සාමාන්‍ය පස් දාපු සාම්පලේ කිරි ටික ඉක්මනින්ම නරක්ුණා ඇයි ඒ ඇයි හේතුව තමයි පස් රත් කළාම සුත්‍ර ජීවියෝ විනාශ වෙනවා සුත්‍ර ජීවීන් විනාශ වෙනවා එතකොට මේ විනාශ වෙච්ච සුදු ජීවීන්ට බෑ මේ කිරි නරක් කරන්න මේ සෝරි මේකේ සුදු ජීවි විනාශ වෙනවා එතකොට මේ කිරි වලින් මේ කි පස් වලින් මේ කිරි ටික නරක් වෙන්නේ නැහැ නමුත් සාමාන්‍ය පස් වලින් කිරි නරක් වෙනවා හරි එතකොට තේරෙනවා අපිට පස් සාම්පලේ සුදු ජීවීන් ඉන්නවා කියලා
පැහැදිලි දෝ ගලන්ට තේරුණාද ආයි කියන්නම් මම මයික් එක පොඩ එක්කෙනෙක් අරගෙන ඉන්නවා ඒගා මයික් එක වහමු අපි හරි පුතේ හරිද මියුට් කරමු අපි හරි හරි පුතේ මෙහෙමයි දැන් අපි ගත්තොත් එහෙම හොඳට මේ දිහා බලන් මුකුත් ලිව්වේ නැහැ නිගමනයවත් තාම මුකුත් ලිව්වේ නැහැ රත් කරපු පස් දාපු සාම්පලයේ කිරි ටික නරක් වුණා සාමාන්‍ය පස් දාපු සාම්පලයේ කිරි ටික නරක් වුණා ඇයි ඒක හේතුව තමයි පුතේ මොකද්ද සාමාන්‍ය පස් වල සුදු ජීවීන් ඉන්නවා ඒ නිසා පුතේ කිරි ටික නරක් වෙනවා නමුත් රත් කරපු පස් වල සුදු ජීවීන් නැති නිසා රත් කරපු පස් වල සුදු ජීවීන් නැති නිසා කිරි නරක් වෙන්නේ නැහැ හා ලියමු නිගමනය පතු පේන ලියන්න නිගමන යටතේ එහෙම ලියන්න ලස්සන්ට පතු පේනින් පුතේ හරිද ලියන්න මෙහෙම හරි පස්සාම්පලය ලස්සන් ලියන්න පස්සාම්පලය පස්සාම්පලය රත්කල විට පස්සාම්පලය ලස්සන ලියුම කට්ටිය පස්සාම්පලය රත්කල විට එහි සුද්‍ර ජීවීන් විනාශ වීමට ලක් වේ පස්සාම්පලය රත් කළ විට එහි සුදු ජීවීන් විනාශ වීමට ලක් වේ පස්සාම්පලය රත් කළ විට එහි සුදු ජීවීන් විනාශ වීමට ලක් වේ එහි සුදු ජීවීන් විනාශ වීමට ලක් වේ හා ඊළඟ ඡේදෙට එන්න. හරි. පස්සාම්පලේ රත් කළාම ඒකේ සුදු ජීවීන් මොකද වෙන්නේ පුතේ? විනාශ වීමට ලක් වෙනවා. හරි. එතන හරි. ඒක හරි. දෙවෙනි ඡේදෙට එන්න. ඡේද ලියාගත්තා නම් ඕකේ කියලා දාන්න. ඕකේ වෙන මුකුත් එපා. ඕකේ කියලා දාන්න. අපි කතා කරන ලාට කතා කරමු. හරි. ඕකේ. 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 හරි. හරි. හරි බොහොම සංසුන් වැඩේ කරගෙන යන්න. හරි. හොඳයි. 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 ඔහොම කතා කරමු. ඔය ළමයි ටික හැලෙන්න එපා මම කොහොම හරි උගන්වනවා මොන ප්‍රශ්නයක් ආවත් පුතේ. හරි. හරි. ඊට පස්සේ එකට එන්න. හරි. ඊළඟ ඡේදය. ඊළඟ ඡේදය සාමාන්‍ය පස්සාම්පලයේ සාමාන්‍ය ඔන්න කවුරු හරි මයික් එකක් ඔන් කරගත්තා එපා පුතේ එතකොට වෙනස් වෙනවා සාමාන්‍ය පස්සාම්පලයේ සුදු ජීවීන් සාමාන්‍ය පස්සාම්පලයේ සුදු ජීවීන් පවති සාමාන්‍ය පස්සාම්පලයේ සුදු ජීවීන් පවති සාමාන්‍ය පස්සාම්පලයේ සුදු ජීවීන් පවති මේ නිසා කිරි නරක් වීමට හේතු වේ මේ නිසා කිරි නරක් වීමට හේතු වේ මේ නිසා කිරි නරක් වීමට හේතු වේ කිරි නරක් වීමට හේතු වේ. හරි. සාමාන්‍ය පස්සාම්පලයේ සුදු ජීවීන් පවතින නිසා කිරි නරක් වීමට මේ නිසා කිරි නරක් වීමට හේතු වේ. හරිද? කිරි නරක් වීමට හේතු වේ.
ඕකේද දරුවෝ ටික ලියාගත්තද කාට හරි බැරි වුණා නම් ආයි කියන්න කියලා දාන්න ඕකේ සාමාන්‍ය ඉදිරිය දාන්න 아무තු 아무තු දේවල් ඕනේ නැහැ මට බැරි වෙච්ච කෙනා ටග් ගාලා මැසේජ් එකක් දාන්න AI කියලා ආයි කියලා දාන්න හරි ඕකේ ඕකේ හරි 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 හොඳයි ලියාගත්ත නේද ඕකේ හොඳයි පුතේ හරි 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 කලබල වෙපා බොහොම එක තැනක ඉන්නේ හරි හරි පුතේ දැන් හරි එහෙනම් සතුටුයි 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 හොඳයි හරි එහෙනම් හරි වෙනේව දාන්න එපා ඉලුක්ෂ වෙනේව දාන්න එපා හරි ඉලුක්ෂ ඩීටීටි විහිද යනවා හරි මගේ පුතේ ඒ කියන්නේ දැන් එන්න මගේ පුතේ බොහොම කල්පනාවෙන් මේ පැත්ත බලන්න එක අරමුණක ඉඳලා ඉගෙන සාමාන්‍ය පස්වල සුද්ධ ජීවීන් ඉන්නවා පස්තික රත් කළාම සුද්ධ ජීවීන් මැරෙනවා සාමාන්‍ය පස්වල සුද්ධ ජීවීන් ඉන්නවා පස්තික රත් කළාම සුද්ධ ජීවීන් මැරෙනවා එහෙනම් පසේ සුද්ධ ජීවීන් ඉන්නවා පසේ මොකද ඉන්නේ සුද්ධ ජීවීන් වාසය කරයි අන්තිම ඡේදය ලියන්න මෙහෙම මින් පැහැදිලි වන්නේ 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 පසෙහි පසෙහි මින් පැහැදිලි වන්නේ පසෙහි පසෙහි සුද්‍ර ජීවීන් මින් පැහැදිලි වන්නේ පසෙහි සුද්‍ර ජීවීන් මින් පැහැදිලි වන්නේ පසෙහි සුද්‍ර ජීවීන් වාසය කරන බවයි මින් පැහැදිලි වන්නේ පසෙහි සුද්‍ර ජීවීන් වාසය කරන බවයි හරි එහෙනම් සාදරයෙන් ඔගොල්ලොම ඒ කොටසෙන් අපි ආවා හොඳයි සතුටි කට්ටියට තේරුණා එහෙනම් පසේ මුක්කුද ඉන්නේ සුද්‍ර ජීවියෝ ඉන්නවා මේ කිරි ටික නරක් වුණේ සාමාන්‍ය පස් දාපු එකේ සුද්‍ර ජීවියෝ හිටිය නිසා මේක රත් කළාම සුද්‍ර ජීවියෝ මොකද උනේ මැරුණා පැහැදිලිද ඔව් හොඳයි එහෙනම් තේරුණානේ හරි අපි යමු ටික ටික ඉස්සරහට හරි දැන් මගේ පුතේ මූලික අවබෝධය ආවනේ පස්සක සුද්ධ ජීවීන් ඉන්නවාද කියලා අපි බැලුවේ කිරි ටිකක් අරගෙන ඒකට රත් කරපු පස් දැම්මා සාමාන්‍ය පස් දැම්මා සාමාන්‍ය පස් තිබිච්ච එකේ කිරි නරක් වුණා රත් කරපු පස් තිබිච්ච එකේ කිරි නරක් වුණේ නැහැ ඒ කියන්නේ රත් කරපු පස් වලට සුද්ධ ජීවීන් මැරිලා ගියා සාමාන්‍ය පස් එකේ සුද්ධ ජීවීන් හිටියා ඔය ටික තීරණානේ ඔන්න පෞගී සති අන්තිමට නැවැත්වුවේ ඒකයි හරි දැන් අපි පාඩමේ ටික ටික අවසානෙට යනවා හරි එන්න අද ලේසි ලස්සන පාඩමක් තියෙනවා ඊළඟට ඒකෙත් පොඩි පොඩි දේවල් බලන්න තියෙනවා අපි ඒක ඉක්මනට යමු කට්ටි හැලෙන්න එපා ඈ පොඩි පොඩි දේවල් කතා කරන්න තියෙනවා කාර් ගැන ස්ථාපනය ගැන අලුත් අලුත් දේවල් හොයන්න තියෙනවා හරි දාන්න ප්‍රශ්නයක් දාන්න ප්‍රශ්නය පසෙහි ප්‍රශ්නය හැමෝම පසෙහි දික්කඩක් පසෙහි දික්කඩක් ඇඳ නම් කරන්න පසෙහි දික්කඩක් ඇඳ නම් කරන්න පසෙහි දික්කඩක් ඇඳ නම් කරන්න හරි ඔගොල්ල අච්චු පුතේ එන්න පිටු අංක මගේ පුතේ හොඳ ළමයි වාගේ අච්චු පුතේ 69 ට සෙනාල් ඉන්නවද සෙනාල් කෝ පුතේ හරි පසෙහි දික් කඩක් ඇඳ නම් කරන්න පසෙහි දික් කඩක් ඇඳ නම් කරන්න කො සෙනාල් හරි පිටු අංක 69 කට්ටිය පෙල්ලගම්
කලබල නැතුව. හරි දැන් මේකේ මුකුත් අඳින්න එපා ඈ. හරි මම පුළුවන් තරම් ලොකු කරලා දාන්න. මුකුත් අඳින්න එපා පුතේ. හරි. බලන්න පසේ සංයුතිය දිහා මෞපාශාණය තියනවා. දැසි උපපස තියනවා. මතු පිටපස තියනවා. ඕක ටග් ගාලා අපි අඳිමු ලස්සන. කට්ටිය අඳි. හරි. පාඩමට සම්බන්ධ වෙන ඉක්මනට අඳින්න ඕක. වෙන වැඩ කරන්න එපා. හරි. ටග් ගාලා අඳි. ලස්සනට අඳි. වෙන මුකුත් ඕකේ අඳින්න එපා. මට එතකොට අපරාධිනේ පුතේ. හරි ලස්සනට අඳි. පසේ දික් කඩක්. ඔය බලන්න පසේ සංගීතය. යට තියෙන මතු පිටපස නෙමෙයි මව් පාෂාණේ. ඊට පස්සේ උපපස මතු පිටපස. මතු පිටපස තමයි ශාක වර්ධනය වෙන්නේ. අඳිමු අපි ලස්සනට. ටිකක් තද පාෂාණ තියෙන මව් පාෂාණේ. හරි. ඊට පස්සේ උපපස ඊළඟට මතු පිටපස. හරිද? මේකෙත් ලේයර් දෙකක් තියෙනවා. මතු පිටපස්සේ තමා පුතේ ශාක වර්ධනේ වෙන්නේ. හරි. මම මේ පැත්තෙන් නම් කරනවා මව් පාෂාණය. මව් පාෂාණය. දැස උපපස. උපපස. ඊළඟට මතු පිටපස. මතු පිටපස. ශාක වැස්ම. ශාක වැස්ම. ලස්සනට අඳි. මාත් ඇඳා. හරි. ඇඳලා ඉවරලා ඕකේ කියලා දා. හැලෙන්න එපා දරුවෝ. පාඩමේ ඉන්න. මට තව පැය 1යි විනාඩි 10ක් හිටියනම් ඇති ඕගොල්ලෝ. ඩේටා ටික පරිස්සම් කරගෙන. වැඩිය මයික් ඔන් කරන්න එපා. ඒතර ඩේටා ගොඩක් යනවා ඈ. ටික ඩේටා පරිස්සම් කරගෙන යම් ප්‍රශ්න අහන විනාඩි තරක් ඔන් කරපු තේ. डेटा टीके परिस्सम करगन्न इगेन गन्न नरक देवल वलट अंतर्जाल वीडियो बल बला काल नास्ति करन्न यन्न इपा हरिद पुती वेडी इवरद हरि इवरनं ओके कियला दा हरि एंदद संदीप अनम्मनं अदिन्न इपा ओके කියලා දානවා දැන් පාඩම් කරන්න මෞපාශාණය උපපස මතු පිටපස ශාක වැස්ම ඔය වැඩි ඉවරලා පාඩම් කරන්නක සංදීප් ඕ අනිත් අය පාඩම් කරන්න මගේ පුතිය ගෝණ වෙනවා හරිද ओके ओके ये नुकसान हरी हरी चानुमी हरी मंदाकिनी हरी दुए इलुक्षा हरी हरी अशेम जय सूर्य हरी हरी दारुटी को हुंदाई हरी मेलनी हरी पबसरा हरी हरी तारिंदु चानिदु माल्ले हरी 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 हुंदाई දැන් හරි මං එනං ස්ටොප් පර්සන්ටින් ඔබ නෑ හරි දැන් එතකොට මෙහෙමයි හොඳට බලන්නකෝ දැන් හරි හොඳයි දරුවටි හොඳයි සතුටුයි හරි මගේ පුතේ දැන් අපි ගත්තොත් එහෙම මේ තියෙන්නේ ඩක් හැරවිලා වාගේ හරි හරි පේනව නේද බෝඩ් එක හරියට හරි ඔය ඇති ඔයරඩ හදන්න බෑනේ හරි දැන් පුතේ එන්න මේ හරි ඒක හැරිච්ච එක හිතන්න එපා අපි සාමාන්‍ය දෙයක් යම් හරි මේ මව් පාෂාණය ඊට පස්සේ තියෙන උපපස මාතු පිටපස මගේ පුතේ මෙන්න මෙහෙමයි වෙන්නේ දෙට අහන්න දෙට අහන්න එක අවධානෙන් අහමු මෞපාශාණය හැදෙන්නේ මේ මෞපාශාණය හැදෙන්නේ පොළොව
අභ්‍යන්තරයේ තියෙන ලාවා සිසිල් වෙලා මෞපාෂාණය හැදෙන්නේ පොළොව අභ්‍යන්තරයේ තියෙන ලාවා නොහොත් මැග්මා සිසිල් වෙලා මම මෙතනින් ලියනවා හරිද අභ්‍යන්තරේ පාඩම් කරමු අභ්‍යන්තරයේ මැග්මා සිසිල් වෙලා තමයි හැදෙන්නේ අභ්‍යන්තරයේ තියෙන මැග්මා සිසිල්ලා තමයි මෞපාෂාණේ හැදෙන්නේ දඩ පාඩම් කරමු ඊට පස්සේ මේ මෞපාෂාණය ජීර්ණේ වෙලා මේක ජීර්ණේ වෙනවා කියන්නේ මේක චූටි චූටි කැලි වලට කැඩෙනවා කියන මේ මෞපාෂාණය ජීර්ණේ වෙලා තමයි උපපස හැදෙන්නේ මොකද්ද වෙන්නේ මෞපාෂාණය ජීර්ණය වීමෙන් මෞපාෂාණය ජීර්ණය වීමෙන් ජීර්ණය කියන්නේ මොකද්ද කියලා දෙන්නම් මම ජීර්ණය වීමෙන් තමයි උපපස හැදෙන්නේ උපපසෙන් තමයි මතු පිට පස නිර්මාණය වෙන්නේ උපපස මගින් මතු පිට පස සෑදී හරි ඊට පස්සේ ශාක වැස්ම නිසා පස මත කාබනික ද්‍රව්‍ය එකතු වෙනවා ශාක වැස්ම නිසා පස මත මොන ද්‍රව්‍ය එකතු වෙන්නේ කාබනික ද්‍රව්‍ය එකතු වෙනවා හරිද දැන් මුලින් ඉඳලා යන්න හොඳට බලන්න වෙන අරමුණු එපා එක තැනකට එන්න ගොළුව ගන්නකෝ හරි මොකද්ද පුතේ කිව්වේ සර් මෞපාෂාණේ හැදෙන්නේ දැන් මං කෙනෙක්ගෙන් නම් කරලා අහනවා ඈ හොඳට පාඩම් කරපු කට්ටිය අච්චු පුතත් ළඟ තියාගන්න ජනුදි ලෑස්තිද මෞපාෂාණේ හැදෙන්නේ පොළොව අභ්‍යන්තරයේ තියෙන මැග්මා සිසිල් වෙලා මෞපාෂාණය ජීර්ණය වෙලා උපපස හැදෙනවා ඊට පස්සේ පුතේ ඒ උපපස ජීර්ණය වීමෙන් තමයි මතු පිට පස හැදෙන්නේ මතු පිට පස මත ශාක වැස්ම නිසා කාබනික ද්‍රව්‍ය පසට එකතු වෙනවා හරිද දැන් පාඩම්ද සර් පේන්න පුතේ සර් පේන්න ඔයා කෑ ගැහුවොත් තවත් පේන්නේ නැහැ හරිද ජනිත් ඔයා කෑ ගැහුවොත් එයාට තවත් පේන්නේ නැතු යනවා දැන් හරිද ජනිත් ඕකේ නම් ඕකේ ගියන් මැසේජ් එකකින් දාන්නකෝ හරි ඔයාට මම දෙන්නෙක් ඉන්නවා සියත හෝමගම හොස්ට් කියලා එක්කෙනෙක් ඉන්නවා අනිත් එක්කෙනා සියත හෝමගම කියලා මයික් එකක් පොඩ පහල යන එකක් තියෙනවා ආ දැන් හරිද දැන් තේරුණා ජනිත් ඔයා කතා කළොත් ඔයා වෙන වෙනම එබුවොත් ඔයාට පේන්නේ මාව නෙමෙයි අනිත් අයටත් එහෙමයි ඒකයි මේ ඇප් එකේ විශේෂත්වය දීට අඩුවෙන් යන්නේ දඟලන්නේ නැතු එහෙනම් ඔය ටික පාඩම්ද පාඩම් කරමු අච්චුපතත් එක්ක දැන් පාඩම් කරමු මේ දැන් පාඩම් කරමු මුදිර පාඩම් කරමු වෙන කිසි දෙයක් එපා මෞපාෂාණේ හැදෙන්නේ පොළොව අභ්‍යන්තරයේ දින මැග්මස් සිල් වෙලා ඊට පස්සේ රත්තරම් පුතේ ඒ මෞපාෂාණේ ජීර්ණයෙන් තමයි උපපාෂාණේ හැදෙන්නේ ඒ උපපාෂාණ මගින් තමයි පුතේ උපපස මගින් තමයි මතු පිට පස නිර්මාණය වෙන්නේ පාඩම්ද හරි එහෙනම් ලියන්න පුළුවන්ද කට්ටියට මාත් එක්ක හා ලියමු රත්තු පෑනේ ලස්සනට ලියන්න එන හරි ලියමු මෙහෙම හරි හොඳයි ඉමත් කියන්නේ අපේ මියාගේ කවුද අයියාගේ නම හරි එන්න ලියන්න පුතේ වෙන්න මෙහෙම හරි ලියන්න පොළොවේ මෞපාෂාණය සෑදී ඇත්තේ හරි ජනිත් මේ ටික ලියලමුකෝ ඉස්සෙල්ලා පොළොවේ මෞපාෂාණය සෑදී ඇත්තේ පොළොවේ මෞපාෂාණය කියන්නේ ඔය පොළොව ඇතුලේ තියෙනවා පුතේ ඕනම මට්ටමක තඩි කළු ගලක් පොළොවේ මෞපාෂාණය සෑදී ඇත්තේ
මැග්මා සිසිල් වීමෙනි පොළොවේ මව් පාෂාණය සෑදී ඇත්තේ මැග්මා සිසිල් වීමෙනි පොළොවේ මව් පාෂාණය සෑදී ඇත්තේ මැග්මා සිසිල් වීමෙනි පොළොවේ මව් පාෂාණය සෑදී ඇත්තේ මැග්මා සිසිල් වීමෙනි මැග්මා සිසිල් වීමෙනි පළවෙනි ඡේදේ හරිනේ පාඩම් කරන්න ළමයි ටික පොළොවේ මව් පාෂාණය සෑදී ඇත්තේ මැග්මා සිසිල් වීමෙනි පොළොවේ මව් පාෂාණය සෑදී ඇත්තේ මැග්මා සිසිල් වීමෙනි හරි දෙවනි එක හරිද ඊළඟට මව්පාෂාණය ජීරණය වීමෙන් 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 උපපස සෑදේ මව්පාෂාණය ජීරණය වීමෙන් උපපස සෑදේ මව්පාෂාණය ජීරණය වීමෙන් උපපස සෑදේ මව්පාෂාණය ජීරණය වීමෙන් මොන පස්සද හැදෙන්නේ පුතේ උපපස සෑදේ හරිද මව්පාෂාණය ජීරණය වීමෙන් උපපස සෑදේ දෙවනි පස්ස හරි ඊළඟ තරුව කියන්නේ පස හැමදාම මෙහෙන් හැදි හැදි එනවා මෙහෙන් හැදි හැදි එනවා ඒකනේ අර ඈත අතීතයේ තිබිච්ච රජරුන්ගේ මාලිගාවල් පස්සක් වලින් වෙයිලා තියෙන්නේ හරි මව්පාෂාණයේ ජීර්ණයේ වීමෙන් උපපස සෑදේ හරි ඊළඟ තරුව උපපස මගින් ලියමු වෙන වැඩ යනවද උපපස මගින් මත්තුපිට පස නිර්මාණය වීමක් සිදුවේ උපපස මගින් මතුපිටපස නිර්මාණය වේ උපපස මගින් මතුපිටපස නිර්මාණය වේ හරි දැන් හරිද හරි ඔය ටික ලියාගත්තද ඕකේද කියලා දාන්න ආයෙ කියන්නකෝ හරි මයික් වහන්න හරි මයික් හරි හරි ආයෙ කියන මයික් වහන්න කලබල වෙන්න එපා හරි 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 පොඩේ පළවෙනිට කිව්ව මොකද්ද කලබල වෙන්න එපා අනිත් අය තමන් ලියාගත්ත එක හරිද කියලා බලන්න ආයි කියන්නේ කියලා මැසේජ් එකක් දැම්ම නම් ඇති කෑ ගහන්න ඕනේ දැම්පත් නැහනේ ඒකනේ හරි පළවෙනි එක මෙහෙමයි ලියන්න ඕනේ පොළොව අභ්‍යන්තරයේ ඇති මැග්මා සිසිල්ලීමෙන් මව්පාෂාණය සෑදී මව්පාෂාණය සෑදෙන්නේ පොළොව අභ්‍යන්තරයේ මැග්මා සිසිල් වීම. මං එහෙමත් ලිව්වා. හරිද? මව්පාෂාණය සෑදෙන්නේ පොළොව අභ්‍යන්තරයේ ඇති මැග්මා සිසිල් වීමෙනි. මව්පාෂාණය සෑදෙන්නේ පොළොව අභ්‍යන්තරයේ ඇති මැග්මා සිසිල් වීමෙනි. මව්පාෂාණය සෑදෙන්නේ පොළොව අභ්‍යන්තරයේ ඇති මැග්මා සිසිල් වීමෙනි. හරි. එමත් පුතේ මාතීෂ විකාර කරන්න එපා. ඊට පස්සේ දෙවනි තරුවේ ගියේ මව්පාෂාණයේ ජීර්ණය වීමෙන් උපපස සෑදේ. මව්පාෂාණයේ ජීර්ණය වීමෙන් උපපස සෑදේ. ඊළඟ තරුව උපපස මගින් මතුපිට පස නිර්මාණය වේ
හරි. දැන් ඔය මතු පිට පස දැන් මට කාත්තික් හරි පොඩ්ඩක් කතා කරන්න ඕන. දැන් මං තෝරගන්නම් කෙනෙක් කලබල වෙන්න එපා. ඉස්සෙල්ලාම එන්න මේ පැත්තට. අපි පිරිමිලා මේ ගම් හරි. මේ ඇති ඇති මැසේජ් ඇති. හරි. මං කතා කරන්නම් පොඩ්ඩක්. අපි ළමයි අඩුයි මේ කිසුර කිසුර පොඩ්ඩක් මයික් එක ඔන් කර ළමයි අඩුයි ගොඩාක් අඩුයි කිසුර අපේ නිසුර 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 සොරි සොරි නිසුර මං කියන එක ඇහෙනවද ආ හරි නිසුර දැන් මෞපාෂාණයේ හැදෙනවා කිව්වේ කොහොමද? අභ්‍යන්තරයේ මැග්මා කිරිල්වීම. මැග්මා කිව්වේ මොනවද? අන්න ප්‍රශ්නේ. මැග්මා කිව්වේ මොනවද? ලාවා වලට. ඔව් කියලා. අර ලාවා වලට සර්. ලාවා වලට ලාවා. ලාවා. එතකොට මට කියන්න කලබල වෙන්න එපා. හරි ගවිහාර මයික් වහමු. තාම නිසුරගෙන් ප්‍රශ්න කරන්නේ. ඒ උප ඒ මෞපාෂාණයෙන් උපපස්ස හැදෙනවනේ. උපපස්සෙන් තමයි මතු පිට පස්ස හැදෙන්නේ. ඒ ටික දන්නවනේ. මතු පිට පස්ස දිනුවන් මයික් වහලා තියෙනවා. මතු පිට පස්ස ශාක වැස්මකින් ආවරණය වෙලා තියෙනවා. ඔය ශාක වැස්ම තිබුණොත්ද පාංශුකාදනේ අවම වෙන්නේ ශාක වැස්ම නැති වුණොත්ද නිසුර තිබ්බ තිබ්බ ආ හරි නිසුර මයික් එක වහන්නකො හරි රවිහාර අපිට උත්තරයක් ගන්නවා රවිහාරගේ හොඳ ප්‍රශ්නයක් අහනවා අනිත් අය හැලෙන්න එපා ඈ හරි හරි මයික් එක ඕන් කරන් රවිහාර දඟලන්න එපා හිමීට තැම්පත් වෙන්න ඉස්සෙල් රවිහාර දිනුවන් නෙමෙයි රවිහාර එක විදිහකට තියන්න ඕක හරි රවිහාර කතා කරන්න රවිහාර නැද්ද නෑනි තිකේ කියලා තියෙන දැක්කද ප්‍රශ්න ආන්නේ දෙවිත රවිහාර පැනලා දීවා හරි දිනුවන් මයික් වහම එහෙනම් යසිත් මයික් එක පොඩ ඕන් කරන්න හරි දැන් යසිත් මට කියන්න මෙතන යසිත් මාව ඇහෙනවද? ඔව් සර්. හරි. දැන් මතු පිට පස ශාක වැස්ම තියෙනකොට ආරක්ෂා වෙනවා නම් ඒ කොහොමද වෙන්නේ? කිය. මට කියන්න. ශාක මූලයෙන් පස තද කරගෙන ඉන්න නිසා ශාක මුල් වලින් පස තද කරගෙන ඉන්න නිසා හොඳයි. එයා හොඳ උත්තරයක් දුන්නා. හරි. තව කතා කරමු. යසිත් තව මොනවද පුළුවන් ශාක වැස්මින් පස සෝදා පාලීම වළක්වන ක්‍රම? යසිත් පාඩම් කළාද? හෙව්වද? අනිත් අයත් උත්තරේ හොයන්. පුළුවන් නම් උත්තරේ ටයිප් කරලා දාන්න අනිත් අය. ශාකසෙන් මඩරක් හදන්නේ ශාකසෙන් පස් හදරේ කාඳු නයි උච්ච හරි යසිත් මොකක් හරි උත්තරයක් කියන්නේද ශාක වැස්මින් පස් සෝදා පාලිම වළක්වනවා එයාගේ ශාකසෙන් අතර යන්නේ කියලා හරි එහෙනම් ඔන්න ඕගල්ලන්ගේ පාඩමේ අවසාන මාතෘකාව දාන්නකෝ දැන් මයික් වහන්න යසිත් හරි හරි දැන් එන්නේ දැන් දාන්න පාඩමේ තුන්වෙනි මාතෘකාව මම පෙන්නනවා කට්ටියට පාංශු කාදනය පාංශු කාදනය හරියට දා පාංශු කාදනය හරි පාංශු කාදනය හරිද ඕකේ නේද පාංශු කාදනය දැම්මනේ
පාංශු කාදනය හරි 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 එතී එතී එමන් මේ මතිෂ මයික් වහමු දඟලනවානි ති දඟලන්න එපා අයියෝ දඟලනවා කියන්නේ මං දෙමව්පියන්ට කිව්වානේ මේ පැය පැය දඟ විදියකට ඉන්න දැන් ඔගොලු හිතන් මම මේ අවදානමක් එක්ක ඇවිල්ලා පොලිස් ඇඳිරිනීපියට ක්ලාස් එකට තේල කවුරුත් නැහැ ඔගොලු නිසා තමයි මේ හැමදේම කරන්නේ ඔගොලු තැන්පත් ඉගෙන ගන්න කිසිත් මේ හැම දෙයක්ම කරන්න පුතේ දරුවන්ගේ අධ්‍යාපනය නිසා මම මේ කැපකිරීම කරනවා මට ඕනේ ඔයගොල්ලන්ගේ පැත්තෙන් ගියා මොකද්ද තැන්පත් ඉගෙන ගන්න දිමෝපියන්ටත් කියන්නේ දරුවව තැන්පත් කරන්න දැන් මේ පන්ති කාමරේ මම කරන වැඩේ දිමෝපියෝ කිදෙද්දි කරවන්න ඔකට තමයි වැඩේ හරියට යන්නේ උන් සැරින් සැරේ එක එක ඕන්නේ නෝයි ඒ කියන්නේ කවුරුත් බලන්නේ නැහැ ඒක කරන්න එපා හරිද අපි කොච්චර මේ 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 රටේ තියෙන ප්‍රශ්නෙත් එක්ක මොන දේ වුණත් අපි ඉගෙන ගන්න ඕනේ නේද අවසානයේ ගොල්ලුන්ගේ ජීවිතයේ තියෙන ඉතුරු වෙන එකම දේ මොකද්ද ඉගෙනගත්ත ටික විතරනේ පුතේ අපි අරන් ආපු සල්ලි මිලි මුදල් නැති වෙලා යනවා අපි අරන් ආපු හැමදේම නැති වෙලා යනවා නමුත් ඉගෙනගත්ත එක ඉතුරු වෙලා යනවා උගත්කම කාටවත් ගන්න බෑ නිකන් ඒක මහන්සියලා ගන්න ඕන ඒ ඉගෙනගත්ත නිසා තමයි අද මම මෙහෙම ජීවත් වෙන්නේ උගලුන්ට ආදර්ශයට ගන්න මම අද මෙහෙම ජීවත් වෙන්නේ ඉගෙනගත්ත නිසා නැත්තම් මට මෙහෙම ජීවත් වෙන්න හම්බ වෙන්නේ නැහැ එහෙනම් මාත් සාමාන්‍ය මට්ටමට වැටෙනවා හරි එහෙනම් හරි එන්න හරි පුතේ ඇති දැන් හරි පුතේ හරි ඔලුස්සන්න මේ පැත්තර ගන්න කට්ටිය අවධානේ දාන්න හරි වෙන කිසි දෙයක් එපා දැන් අතරම් පුතේ පාංශුකාදනේ කියන්නේ මොකද්ද කියලා කියන්න ඉස්සෙල්ලා පාංශුකාදනේ කියන්නේ පස සෝදා පාළුව කියලා සරලව කිව්වේ හැක පාංශුකාදනය වෙන හැටි අවස්ථා තුනක් ලියන්න කිව්වොත් මේ දැන් පොතෙන් බලලා ඔයාට හොයන්න පුළුවන් ඔන්න ප්‍රශ්නේ දැන් දානවා ප්‍රශ්නයක් පාංශුක කිව් කියලා දාන්න පාංශුකාදනය සිදුවේ හැකි පාංශුකාදනය සිදුවේ හැකි පාංශුකාදනය සිදුවේ හැකි පාංශුකාදනය සිදුවේ හැකි අවස්ථා තුනක් ලියන්න පාංශුකාදනය සිදුවේ හැකි අවස්ථා තුනක් ලියන්න හරි ලියන්න බලන්න කට්ටියට අග්ගාලා පොතෙන් හොයලා කලබල නැතුව දැන් මාත් එක්ක යන විදිහට වැඩේ යන්නේ පාංශුකාදනය සිදුවේ හැකි අවස්ථා තුනක් ලියන්න හරි දැන් ලියන්න බලන්න පාංශුකාදනය සිදුවෙන්න පුළුවන් අවස්ථා ක්ෂණිකව ලියන්න බලන්න හරි හරිද සෙයි හරි පුතේ මං ආයෙ ප්‍රශ්න කියනවා පාංශුකාදනයේ සිදුවේ කි අවස්ථා තුනක් ලියන්න පාංශුකාදනයේ පාංශුකාදනය සිදුවේ හැකි අවස්ථා තුනක් ලියන්න පාංශුකාදනය සිදුවේ හැකි අවස්ථා තුනක් ලියන්න අච්චුපතේ පිටුව අංක 70 තියෙනවා පාංශුකාදනය සිදුවේ හැකි අවස්ථා තුනක් ලියන්න මොනවද හරි ලියලා ඕකේ පාරක් දා මේ දැන් දා පාංශුකාදනය සිදුවේ හැකි අවස්ථා තුනක් ඕකේ ඉන්නවා කට්ටිය ලියපු අය
අනිත් අය බොරුවට ඕකේ දාන්න එපා. අවංකව දාන්න. සතුන් මගින් පාංශුකාදනය වෙනවා. ඊළඟට මිනිදු එච්චර දාන්න එපා. ඕකේ එකක් දාපුවාම ඇති ඈ. හරිද? හරි. ඊළඟට වලන් අර ඉස්ටක් වෙලා ගියා. චැට් බොක්ස් එක ඉස්ටක් වෙලා ගියා. හරි. හරිද? ඉමත් කොවිඩ් 19 ලූපණේ ඇති ඇති. හරි ඕක මතක් කරන්නේවා. මොකද ඕක තමයි රටට නෙමෙයි ලෝකෙටම එන ගහලා ගිය වැඩි. ඌවා නම් කියන්නේපා. පායලා ඉන්නේ දැන්. හරිද? ළමයින්ට උගන්වන්නත් නැහැ. මිනිස්සුත් එක්ක දැන් අපිට සමාජය සැරිසරන්නවත් කිසිම අවස්ථාවක් නැහැ. ඒ නිසා ඌව ගැන මතක් කරන්නේ කොහොමද ඉගෙන ගන්න කියලා. ඕම් පරිස්සමෙන්. හරි. ඔය 19 වැඩක් නැහැ දැන්. ඉපා වෙලා. හරි. හරිද? පුතේ හරි. මොකද පස සෝදා පාල් ජලය මගින් පාංශු කාදනය වෙනවා. විරල කාදනය වීමක් සිද්ධ වෙනවා. විරලේ රළ මගින් විරල කාදනය වෙනවා. ඊළඟට සතුන්ගේ ගමන මගින් සතුන් ඇවිද යාම සතුන්ගේ ක්‍රියාකාරකම් මගින් පාංශු කාදනය වෙනවා. සුළඟ මගින් පාංශු කාදනය වෙනවා. එක එක විදිහෙන් පස එක තැනක තියෙන පස රත්‍රන් පුතේ හොඳට බලන්න. මෙතන කන්දක් අපි මෙහෙම තිබුණොත් මේ කන්ද මෙහෙට එනවා නම් හොදලා පහලට එක් ස්ථානයක පස එක් ස්ථානයක මතු පිට පස මතු පිට පස කිසියම් සාධකයක් නිසා වුණා සාධක ජලය වාතය සතුන් මගින් වෙනත් ස්ථානයකට යනවා නම් කියන්නේ එක් ස්ථානයක මතු පිට පස ජලය වාතය සතුන් යන සාධක වලින් වෙනත් ස්ථානයකට යනවා නම් ඒකට කියනවා මොකද්ද පාංශු කාදනයක් කියලා. හරි දරුවෙක් කියලා දෙන ආපහු කියන්න කියලා සර් පොඩ්ඩක් ආපහු කියන්න. හරි එන්න මතු පිට පස යන විදිහ තමයි පාංශු කාදනය කියලා කියන්නේ. ඒක නෝට් එක දුන්නේ නැහැ තාම. ප්‍රශ්නයක් දුන්නා උත්තර ලියන්න කියලා. පාංශු කාදනය වෙන ආකාර තුනක්. මොකද්ද? පළවෙනි එක ජලය මගින් පාංශු කාදනය සිදුවීම. විරලේ රළ මගින් විරල කාදනය. විරලේ රළ මගින් විරල කාදනය. ජලය මගින් පාංශු කාදනය. විරලේ රළ මගින් පාංශු කාදනය. දෙක සුළඟ මගින් පාංශු කාදනය. කියන්නේ සුළඟ මගිනුත් යනවා. උලම් පාරට යනවා. අපි වීඩියෝ බලලා තියෙනවා මං කියන්නම් ඕවා. ඊළඟට මගේ පුතේ ඊට පස්සේ තව මොකද්ද? අපි ගත්තොත් එහෙම මගේ පුතේ සතුන්ගේ ඇවිද යාම මගිරුත් පාංශු කාදිනු. සතුන් ඇවිදගෙන යනකොටත් පස එක තැනක ඉඳලා තවත් තැනකට යනවා. හරි. එහෙනම් රත්තරම් පුතේ ඔන්න ඔය ටික සංවර්ධන කටයුතු වලදී පාංශු කාදනයක් අපේ අතින් වෙනවා. හොඳයි. කට්ටිය හොඳයි. හරි සර් තේරෙන්නේ. හරි එන්නකෝ. ඉගෙන මෙහෙමයි එමත් පාංශු කාදනය කියන්නේ මේකයි. එක තැනක තියෙන පස මතු පිට පස ජලය සුළඟ සතුන් වගේ කාරක වලින් වෙනත් තැනකට ඉවත් වෙලා යනවා නම් පාංශු කාදනය කියනවා. එන් පුතේ අර කලින් ප්‍රශ්නෙට උත්තරේ තමයි පස යන හැටි කියපු හැටි. කියන්නේ පස යන ආකාරය එක තැනක තියෙන පස තවත් තැනකට යන හැටි. ජලය මගින් යනවා නේද? නැද්ද? තේරෙන්නේ නැද්ද? වතුර පාරට හොදගෙන යනවනේ පස් ටික. ඇලක වුණත් ගංගාවක වුණත් මඩ පාටට එන්නේ පස. එහෙනම් ජලය මගින් පාංශු කාදනය. ඊළඟ විරලට රළ ගහලා මොකද වෙන්නේ? විරලේ රළ ගැසීම මගින් පස හොදගෙන යන්නේ නැද්ද? මූදට යනවනේ. විරල කාදනයක් වෙනවනේ. ඒකත් පාංශු කාදනය. තව ඔය පුතේ කාන්තාරවල හුලං අමනකොට ඒ හුලං පාරත් එක්ක දූවිල්ලත් යනවා. ඒ දූවිල්ල හැටියටත් යන්නේ පස. ඊටව සත්තු ඇවිදගෙන යනකොට සත්තු වලවල් හාරනකොට පස කාදණයකට ලක් වෙනවා. දැන් හරිද? ඔය ටික තේරුණාද? ඕකේද? හරිද? පැහැදිලිද දරුවන්ට? පැහැදිලි නම් ඕකේ කියලා. සර් වැලි ගොඩ
मगे पुते मगे पुते दिन लीव बटन आनामें ඒක රෝගුල්ලන්ට වෙලා තියෙන්නේ තේරුමක් නැති එක. රතු පෑන් ලියන් පාංශුකාදනය යනු මම බෝඩ් එකේ කියන්න. පාංශුකාදනය යනු එක් ස්ථානයක පවතින මතුපිට පස ජලය වාතය තන් ජලයේ සුළඟ සතුන් යන සාධක නිසා ඉවත්ව යාම හරිද එක් ස්ථානයක පවතින මතු පිට පස ජලය සුළඟ සතුන් යන සාධක නිසා ඉවත්ව යාම පාංශුකාදනයේ අනු එක් ස්ථානයක පවතින මතු පිට පුතේ චනුමි වෙන වැඩේපා වැඩේ කරන්න පාඩමේ ඉන්න හරිද පාඩමේ ඉන්න පුතේ මෙන්න මෙන්න ඔබන්න එපා ඔය මොකක් කරි ඔබලා පාඩමින් අයින් වෙනවා ඒකයි වැරද්ද එක් ස්ථානයක පවතින මතු පිට පස ජලය සුනඟ සතුන් යන සාධක නිසා ඉවත්ව යාම තමයි මොකද්ද පාංශුකාදනය කියන්නේ හරි ලියාගත්තා නම් පාඩන්න පැහැදිලි නෑස ආ කිසර එක් ස්ථානයක පවතින මතු පිට පස ජලය සුළඟ සතුන් යන සාධක නිසා ඉවත්ව යාම හරිද දැන් හරිද පුතේ හරි මයික් ඔන් කරන්නේ මේ කිව්වේ තිසරි කො හරිද සචිනී ඉන්නවද හරි සංදීප් මයික් වහමු අනම්මනම් එබෙනවනේ සංදීප් මයික් එක වහමු හරි නෑ වැහින්නේ හරි එන්න හරි හරිද හරි ඕක ලියාගත්ත දැන් පාඩම්ද කට්ටියට හරිද हरिद पुते हरिदे कट्टीट पेहदली ओके ने हरि अद दवसे अवसान परीक्षण सह मे पाड़े अवसान कुटसट अंगे हरि मुद पाड़ तीसरिया सचिन इन अद දැන් හරිද හරි පැහැදිලිද ලියාගත්ත තිසරි ඒ ටික හරිද පැහැදිලි නෑ කිව්වේ ඒ ටික හරිද කියන්න පැහැදිලිද හරි yes හරි එහෙනම් එන්න හරි දැන් ඔන්න පරීක්ෂණයක් මාත් එක්ක කරන්න කතා කරන්න හදන අපිට මේක පන්ති ඇතුලේ කරන්න අද පහසු ගන්න නැහැ අද පන්ති ඇතුලේ තියා එලියටවත් බහින්න මට ෂුවර් එකක් නැහැ මේ දොරත් ඇදගෙන තමයි උගන්වන්නේ හරි බයට
අපි බෝතල් 3ක් අරගෙන ඒකේ මේ විදිහට එක අර මතකද දන්නේ පරීක්ෂණේ පෙන්නවා මං අපිට උගල ඇඳට පස්සේ පෙන්නනවා හරිද මේ වගේ උඩ එක පැත්තක් ඔහොම කපනවා මේ අරස් අතර බෝතලේ මෙහෙමනම් මේ බෝතලේ නම් බෝතලේ මේ උඩ ටික කපනවා මෙහෙම කපනවා මේක මෙහෙම තියලා वीद्र बोताल बै मेक मेहेम कप आगे नी अत कपन कपन हर देम कपू बोताल एका हर तव एक हर एवगे बोताल तुना देव मेरी तुषा पाड़ने ते माइके वाहन दू हर मे तव बोतल या हर दू हर හරි මේ විදිහට ඕගොල්ලෝ බෝතල් ටික ඇඳගෙන යන්නකෝ හරි එතකොට ඊට පස්සේ කරන්න ඕනේ දේ මං කියන්නම් හරි බෝතල්ම කියලා හිතන්න එපා හරිද වෙන විදිහකට හිතන්නකෝ ටිකක් හරි මාර ඇහෙන්නේ නැහැ පුතේ කියන්න එපා මැසේජ් දාන්න හරි හරි එහෙනම් පුතේ ඊට පස්සේ हरे हरे लास्ट ना दिन मेक ए मेक बी मेक सी हरे इधर से मेक मुकुट ने सामान्य पास्ट के भीतर है सामान्य पास इस तरह सामान्य पास इस तरह सामान्य पास इस तरह में के पासुत्ते का कोलर उड़ दिए ना पास समग कोलर उड़ ये दला दिए ना पास समग कोलर उड़ पास मातु पीते कोलर उड़ में के पास इस तरह माते तानो कोले हिट वाला दिए ना लसन दी पस मत तनकुल वगाकल पस मत शाक वगाकर पस मत शाक लसन टमे पीन तुर तुना दिन हर लसन दी किसी काल बल आखने आंदीन को बेन देवल कराने पा हर हर विन देवल करने पा काटती हेले नौने सरी सर दिन में खेलीला හරි ලස්සනට අඳිමු අපි හරි ඉක්මන් කරමු එන්දා හරි එහෙනම් දැන් අච්චුපුතේ ක්‍රියාකාරකම් යට දීදී ටික ටිකක් නිදහසේ කියවන්
हरे हुंदाई हुंदाई दारू ठीक है आकुरु पहेदरी ने उते अनित्ता ऐट पहेदरी ने इध एक याने मट्टो उतने प्रश्न थी ने ओगल लंगे मे सिग्नल लोल ओगल लो यान्नों ने तैनाक तीनों बुते हरी ऐट सिग्नल तीने तैनाक टे यान्नों ने पार्टम विलावट एक तमा प्रधान मधे पीलांग टे वेने देवा लोबान ने यान्नों होते ने कुच्चर युवत ने आकुरु पहेदली द देमल पांतिय मां कियान्नं सिकुराद तीयनवा हरे पुड़ा की निसेला ये मैं की वर्क करांगे मुझे मगे उल्लू दें दिमाग पांतियाँ नया पुते दें तीन बार विद्या पांतियाँ उल्लू एक ने हरे से हरे देंगे इन मैं माय मैं का एक दावा सुगुत पेन नुआ आप एक बाला मुझे निसेला मैं के खपा कर ले मैं का टा वातुर दे अम्मा टा पासे जाले का बोरा पाटाई मैं के बोरा पाटा के ना तादर दुमरु पाटा बोरजाले मेकट वातुरु दें मट पासी मितनी इंगेन्नी बोरपाटा आडू जाले मेकट वातुरु दें मुत मितनी किन वातुरु दाने मितनी इंपुते मितरिंग वातुरु दा आपो हाँ मितनी इंगेन्नी मितरिंग वातुरु दा उडिंग वातुरु दा आपो हाँ पहाली इंगेन्नी उडिंग वातुरु दा आना पहाली इंगाना उड़ींग वातर दाना पहाड़ींग गाना, उड़ींग वातर दाना पहाड़ींग गाना, मैं के बोरा जाले, मैं के बोरा पाट आडू जाले, मैं के पीरी सिंधु जाले ना, क्या ना ये वो बोलने होते ना, दिक्क्या ने मैं पीरी सिंधु पहेदली जाले, उड़ींग वातर दाको में यात्री ने पीरी सिंधु पहेदली जाले, एक පසසෝදා පාළු වෙලා මෙතන පසෝදා පාළුවෙම ටිකක් අඩුයි මෙතන පසසෝදා පාළුවක් වෙන්නේ නැහැ හරිද පැහැදිලිද ඔය ටික තේරුණාද කියන දරුවන් අවංකව කියන අවංකව තේරු නැත්නම් ආයි කියන්න කියලා මැසේජ් කරන්න yes පැහැදිලි මට ඕකේ විතරයි ඕනේ ඕකේ විතරයි ඔව් ඕකේ නැත්තම් AI කියලා දාන්න තේරුණා ඔව් ඔව් එකපාරක් දාපුවම ඇති
හරි 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 පැහැදිලිනේ මයික් ඔන් කරන්න එපා පුතේ තෝ ලොකු අවුලක් යනවා දැක්කනේ අර කලින් පැහැදිලි වෙන්නේ නැතු යනවා හරි ඕ පැහැදිලි කාටවත් ආයි අවුලක් නැහැ නේද හරි දරුවෝ ටික හොඳයි සතුටුයි දිනෙත් මා දූ හරිද හරිද නැහැ ආ දෙනුවන් ප්‍රශ්නයක් තියෙනවා හරියට මේකයි කරන්නේ හරි කට්ටිය මහ ගන්නයි හරි දැන් මෙසේජ් කරන එක නවත්තන්න දරුවෝ ටික මං කියන එක අහන්න හරි සෙනාල් හරිද හොඳට අහගමු මේකයි මෙතන සාමාන්‍ය පුතේ මයික් එක වහමු ඒක නේ මොකක් හරි දැන් සෙල්ලම් මොකක් හරි දැන් හරි මයික් එක වහමු පුතේ හරිද හරි සාමාන්‍ය පස් ස්තරයට ජලය දාපුවාම මෙතනින් බේරෙන්නේ බොර ජලය පහළින් එන්නේ මේකට කොළරඩු තියෙන එකට ජලය දාපුවාම යටින් එන්නේ බොර පාට අඩු ජලය මේකට වතුර දාපුවාම බොර පාට නැතුව පිරිසිදු ජලය එනවා ඇයි ඒ ස හරි ඇයි ඒ ඇයි ඒ ඇයි ඒ වෙන්නේ එහෙම වෙන්නේ මේකේ පස සෝදා පාළු වෙනවා මේකේ පස සෝදා පාළු වීම ටිකක් අඩුයි මේකේ පස සෝදා පාළු වීම ගොඩාක් අඩුයි මේකත් එක්ක මඩ වතුර එන්නේ නැත්තේ පස සෝදා පාළු වීම අඩු නිසා හරිද පැහැදිලිද හරි ලස්සනට ලියමු නිරීක්ෂණය කියලා ලියන්න ඔව් මයික් ඔන් කරාම පැහැදිලි නැතු වෙනවා. ඔව්. ඒ ඕගොල්ලන්ට සිග්නල් ප්‍රමාණය ලැබෙන ප්‍රමාණය අඩු වෙනවා. හරි. ඒ නිසා මයික් ඔන් කරන්න එපා අනිත් දරුවෝ. අනිත් අය ගැන හිතන්න. හරි. ඔන්න නිරීක්ෂණය කියලා දාන්න. සර් බෝඩ් බොර පාට අඩු. ජලය කියන්නේ බොර පාට අඩු ජලය කියන්නේ මඩ අඩු ජලය. හරිද හරි දැන් ලියමු මේ ලස්සනට හරි අපි ඩිස්කෂන් එකේදී කතා කරගමු හරි ඒ සා ඒ ඇට උමට නිරීක්ෂණය යටවේ ඒ ඇට උමට ඒ ඇට උමට ජලය යෙදුව විට 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 බොර ජලය ඒ කියන්නේ මඩ තියෙන ජලය පුතේ බොර ජලය පහලින් ලැබේ ඒ ඇට උමට ජලය යෙදුව විට බොර ජලය පහලින් ලැබේ ඒ ඇට උමට ජලය යෙදුව විට බොර ජලය පහලින් ලැබේ. හරි. ඒ ඇට උමට ජලය යෙදුව විට බොර ජලය පහලින් ලැබේ. දෙවෙනි එකට යමු. B වලට B වලට B වලට B වලට ජලය යෙදුව විට 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 තෙනුලි මයික් වහලා තියමුද වේ B වලට ජලය යෙදුව විට ඔබන් එපා මුකුත් B වලට ජලය යෙදුව විට බලන්න සෑ දැන් මම ගෙවල් වලට කෝල් කරනවා හරි මයික් මම කියන්නේ නැතුව උන්කොලොත් මං ගෙවල් වලට කෝල් කරනවා ඒ ගෙවල් වල අම්මලා තාත්තලා බලන්නේ නැද්ද දන්නේ හරි B වලට ජලය යෙදුව විට
පහලින් ලැබෙන බීවලට ජලය දුවිට පහලින් ලැබෙන බීවලට ජලය දුවිට පහලින් ලැබෙන ජලයේ බොරපාට අඩුය බීවලට ජලය දුවිට ඈ පුතේ බීවලට ජලය දුවිට පහලින් ලැබෙන ජලයේ බොරපාට අඩුය පහලින් ලැබෙන ජලයේ මොන පාටද අඩු පුතේ බොරපාට අඩුයි බොරපාට අඩුයි බීවලට පහලින් බීවලට ජලය දුවිට පහලින් ලැබෙන ජලයේ බොරපාට අඩුය බොරපාට අඩුය බොරපාට අඩුය හරිද පුතේ හරි ඊළඟ තරුව සීවලට 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 ජලය දුවිට සීවලට ජලය දුවිට සීවලට ජලය දුවිට පහලින් ලැබෙන ජලය පිරිසිදුය සීවලට ජලය දුවිට සීවලට ජලය දුවිට පහලින් ලැබෙන ජලය පිරිසිදුය සීවලට ජලය දුවිට පහලින් ලැබෙන ජලය පිරිසිදුය සීවලට ජලය දුවිට පහලින් ලැබෙන ජලය පිරිසිදුය හරි ඔය ටික ලියාගත්තද ලියාගත්තා නම් ඕකේ කියලා දා ලියාගන්න බැරි වුණා නම් ආයි කියලා කියන්න දා ලියාගත්තා හරි හරි වෙන මුකුත් කරන්න එපා ඕකේ අපි සාකච්ඡා කරන්න තැනදී සාකච්ඡා කරමු හරි හොඳයි දරුවෝ ටික ලියාගත්ත නිගමනය මොකද්ද නිගමනය මොකද්ද මම අද ඔය නිගමනයක් ඕගොල්ලොන්ට කියලා තනියෙන් ලියන්න දෙනවා හොඳට අහගන්න කවුරු හරි තනියෙන් ලියන්න බැරි වුණා නම් දැන් නිගමනයට මම තනියෙන් කියලා දෙනවා හරිද කට්ටිය නිරීක්ෂණේ ලිව්වනේ පාඩමේ අවසානයේට අපි යන්න හදන්නේ දැන් ඈ හරිද පාඩමේ අවසානයේට හරි එන්න හරි දැන් කට්ටිය වෙන මුකුත් කරන්න එපා අලුත් පාඩම මට කරන්න ඕනේ විනාඩි 30ක් ඒකේ කතා කරන්න තියෙනවා ගොඩක් දේවල් අර යොකු ටියුට් එක කතා කරන්න ඕනේ ටිකක් ඒකේ ලස්සන වීඩියෝ එකක් බලලා පටන් ගන්න ඕනේ සෙනාල් ඉන්නව නේද ඉන්නා නම් ඉන්නවා කියන්න පුතේ සෙනාල් ඉන්නවා කියලා මැසේජ් එකක් දාන්න ඕ සෙනාල් නැද්ද ඕනේ ඉන්නවා හරි එච්චර හා හොඳයි ළමයි ටික දැන් හරි හොඳට වැඩ ටික කරගම් मित्र निगमने පොත පෑනක් පැත්තකින් තියලා ඔය ෆෝන් අදින එකක් නවත්තලා බටන් ඕපන් එකක් නවත්තලා දෙමව්පියෝ ළඟින් ඉන්නවා නම් මේ ඡේද දෙක පාඩම් කරවලා තේරුම් කරවන්න ඉස්සෙල්ලා මම මේ ඡේද දෙකක් කියනවා දෙයට දෙයට හග මෙහෙම පස බාහිරට නිරාවරණය වූ විට නොලුවට ගන්න පස බාහිරට නිරාවරණය වූ විට එය සෝදාපාලු වීම වැඩිය පළවෙනි ඡේදය ලියන්න එපා ඔළුවට ගන්න පස බාහිරට නිරාවරණය වූ විට එය සෝදාපාලු වීම වැඩිය නැත්නම් එය කාදණය වීම වැඩිය සෝදාපාලු වීම වැඩිය පස මත ඊළඟ තරුව පස මත ආවරණයක් හෝ
शाक वैस्मक पावती न विटे पासमाते आवरने आपको शाक वैस्मक पावती न विटे सोदा पालु ईम आवम वे हरे लिया गन्न बे ये मारिया ने तानी लिया नो ये कतमा इगे न गन्न आगे हिता मानसर गन दिनुआन दिनुआन मानसर गन ओलूड गन मेहान बे की ला बे पुलुआ इक्का ताने के दिन तो ये मैसेज करा निपा मैसेज पा पारा करा ओगलांगे ओलू ऐ तो कोटा कोहे तो बुदे दिए दिमी उको मतानी मामा मा की ला मामा मनो वोट लिया ला बैठा ने ऐना स्कूल ही वागे ना टीचर उको मा की ला टीचर उत्तरेत की ला टीचर पाशेत की ला टीचर लिया गन्ने का की ना तो कोटा गन्नो बुदिया ने इगेना का तो दिया ने साइन मुकुट कराने पा हरे हर दो बुदे हरे मंदा किनी ओहमीन ने हरे ओहमीन पढ़वे निक आय किये ना वा पास मुकुट दाने पा आय किये ना इन पास बाहर टे निरावरने हुई टे सोदा पालुवी में वैदी है निक वैदी मोद लगी है पास बाहर टे निरावरने हुई टे सोदा पालुवी में वैदी देवनी को पसमत आवरण्यको शाकवैस्मक पावती में इते पसमत आवरण्यको शाकवैस्मक पावती में इते सोदा पालवी में अवमवे हरद पुलुंदलियन आय किया न दे देन लिया न तानी बान लामाई पस्सा यदनी खेलीला बल උළුවට ගන්න පුතේ පස බාහිරට නිරාවරණය වුණාම සෝදා පාළුවීම වැඩි ය හරි ඒක හරි ඊළඟට පස මත ආවරණයක් හෝ පස මත ආවරණයක් හෝ ශාක වැස්මක් පවතින විට පස මත ආවරණයක් හෝ ශාක වැස්මක් පවතින විට සෝදා පාළුවීම අවම වේ अपराध हरे देंग हरिद हरिद हरे हरे ओ एक तमाय लमाय हाय दिन एक ने अपराध कराने दें ने हरे इन्नो ने काटी पाड़ में हरे हरिद दे हरे देंग हरे सतपीन देंग उगलन तेरना मेतना ते एक तमाय तेरुंगा नो आगे आने बुते विद्यात्मको हितना आगे आने मेक बोरोपाटो ने वेडिंग हो दला गया मेक आडुई
මේක ගොඩක් මාඩුයි සෝදායාම ආඩුයි ඉච්චරයි හරිද දැන් හරිනේ සතුටේ දැන් ලියන්න අවසාන ගෙදර වැඩි මේ පාඩම අලුත් පාඩම වීඩියෝ එකක් බලලා පටන් ගමු ආර් රේස් එක ලියන්න මෙහෙම හරි හොඳයි ලියන්න ගෙදර වැඩි පාංශු කාදනය ලියමු පාංශු කාදනය පාංශු කාදනය අවම කර ගැනීමට පාංශු කාදනය ලබන සතිය අහනවා මේක පටන් ගන්නකොටම පාංශු කාදනය අවම කර ගැනීමට පාංශු කාදනය අවම කර ගැනීමට යොදාගත හැකි යොදාගත හැකි යොදාගත හැකි පාංශු කාදනය අවම කර ගැනීමට යොදාගත හැකි පාංශු කාදනය අවම කර ගැනීමට යොදාගත හැකි උපක්‍රම ලියන්න පාංශු කාදනය අවම කර ගැනීමට යොදාගත හැකි උපක්‍රම ලියන්න පාංශු කාදනය අවම කර ගැනීමට යොදාගත හැකි උපක්‍රම ලියන්න හරි රූල් තියන්න 10ක ඉඩක් අච්චු පුතේ තියනවා ඕක බලලා හොඳට පාඩම් කරන්න ඕන අච්චු පුතේත් මම පෙන්වන්නම් එතන තැන හොඳට බලන්න එතන කට්ටිය හරි මේ තියෙන්නේ ඔය ටික බෑවුම් වලට ගල් වැටි දානවා සමෝච්ච රේඛාවට කාණු කපන විතර වතුර බේරි බේරි යනවා සමෝච්ච රේඛා ක්‍රමයට වගා කරනවා මේ වගේ මූල පද්ධති තියෙන්නේ මොන වගේ මුල් වලද තන්තු මුල් තියෙන ගස් හිට උන හෙල් මලු ක්‍රමයට ලියදි කපනවා හා එපා නම්මනම් අඳින්න එපා කොහොම ඉන්න ඊට පස්සේ වා කඩන යොදනවා ඔය ටික ලියලා තියන් හරිද පිටු අංග කීයද ඔබ ජනිත පිටු අංක 72 ජනිත නම්මනම් අඳින්නේ නැහැ හරිද පේනවා හරිද හරි පිටු අංකයද 72 හොඳයි පිටු අංක 72 හරි දැන් එන්න කට්ටිය දාන්න ඊළඟ පාඩම ඔකට තියන රූල් 10ක ඉඩක් ඔච්චරයි තියෙන්නේ ඔක ලබන සතියේ පටන් ගන්නකොට අර වගේ කතා කරනවා මට මතක් කරන්න මම එක පවර්නවා පබසරාට මට මතක් කරන්න ඕක ඈ පබසරා ඉන්නව නේද මට ඔක මතක් කරන්න දුව ඈ හරි හරි දැන් යන් අපි වීඩියෝ එක බලන්න ඊළඟ මාතෘකාව පටන් ගන්න කලින් හරි හොඳ කාර් රේස් එකක් තමයි බලන්න හදන්න හරි එන්නකො පොඩ්ඩක් ඉන්න ඔය අනම්මනම් අදිනවනේ ඉතින් මම වැඩේ නවත්තන එහෙම උනොත් ඈ වැඩේ නවත්තන පින්නන්නේ අනම්මනම් අදිනවනේ ඉතින් මෙතනදී චලිතය ගැන අපි තේරුම් ගන්න හදන්නේ ගොඩක් දේවල් බලන්න ගොඩක් ඉස්ටක් වෙයි ඔයගොල්ලෝ මුකුත් ඔබන්නේ නැතුව බලන්න හරි රථයක් එන වේගය ඒක චලනය වෙන හැටි බලන්න හොඳට මගේ අම්මේ ඉගිලෙනවා යනවා නෙමෙයි ඉගිලෙනවා ඔය දේවල් තේරුම් ගන්න පොඩ්ඩක් ඒ රථය යනකොට පාලනය වෙන හැටි රෝදවල ඇසිරෙන හැටි ඝර්ෂණයේ ක්‍රියාත්මක වෙන හැටි තේරුම් ගන්න
बाले पाविच बाले उदागा बल मम्मी की विना पेना हर बला इतने वेगवाद बाबू एत्र पड़ी निमेश कहा मेहा उन्होंने अणुरा कनी मारे आर बल कैमरा करना कोहम अलग कैमरा मनाता मेलो के भी नहीं सुनी मैं चाली ते की मातृकावत अवश्य नहीं बोरू ने भी पुते बला वाहन इतरुन दाने मनाता वाहन इतरुन तीन ఏనే మితన చలితే కేన మాతృకావేకటి అపి తీరుం గాను తద్దతన వెన్నే చలితే స్వభావే తిలుక్ష అందిన్నిపాముగుత్ హరి హరి అపి పొడ్డక్ ఉత్రిన్ నాతర వేముదే హరి ఎన్ మమ నిదాసే ఇతురు టిక పెన్నన్న ఎన్ దెం మగే పుతే హరి దెం పెహెదిలి අපි යන්නේ චලිතය කියන මාතෘකාවට ඒකේ අපි තේරුම් ගත්තා ගොඩක් කාරණා ටික දාන්න මෙහෙම පාඩමේ පාඩම් අංක මම ඒකත් පෙන්වන්නම් ඔයගලන්ට බලය හා චලිතය හරි දාන්න මාතෘකාව බලය හා චලිතය මේක අපි කතා කරන ඉස්සලම දුර විස්ථාපණය හරිද දුර සහ විස්ථාපණය ගැන අපි ඉස්සෙල්ලා කතා කරනවා कैडी कैडी पे थी कमन ने एक निपा अरे कुमारी बलागत अरे दुरसा विस्थापन कथा करना दुर विस्थापन विनस्कम कथा करना अदम मूलिक वर्ष पेहदरी करना बालय की मुखा दिग्गर तेरू पाड़ में इट बस बालय मैन हेटी मंग इकोलहा हेमदेम अवसान विनाडी पहलवे मातृका दुरसहा विस्थापनय दुरहा विस्थापनय दानांकेक दुरसहा विस्थापनय दुरहा विस्थापनय दुरहा विस्थापनय विस्थापनय अंकेक हरि कट्टी देम्मद हरि दुपुते ओकेद हर दें वीडियो के पोड़ा करी वेलु ने कैडी कैडी हर कुमारी हर द ओके द मात्र का वधे मद ओके द ओके के लदान हट्टी हर गुड हर होंदाई सातुटी सातुटी हर हर ओके हर वीडियो पे ना न बेरी हेतु दान ना द मैं के इंटरनेट का हर हाँ अभी मैं मीटिंग ने का किया ने वीडियो कॉल ले का मैं के मैं सूम किया ने वीडियो कॉल लेका एक आये वीडियो कैडी कैडी पेन लामाई माइक कौन करना है मैं अब उन्हें तो आप है दिल्ली ना हरे कमर में देंगे हरे दुर्हा विस्थापन हरे देंगे ना विसल देन ओगलो हितान ने अपी गामु में लांगा में इन्हें यासित नहीं यासित मिन्ने यासित के किधर ये पांती लांगा में इन्हें दारुआ यासित यासित नहीं थे यासित दें गिदर में ऐंदर पाई नैन यासित मिन्ने यासित के निवस यासित के होम हरे दें मिन्ने यासित के स्कूले में प्रेसिडेंट कॉलेज होम आगे ने दिका लुपोड़ ताठ को दिका कली बाग हरे प्रेसिडेंट कॉलेज होम आगे हरे मिन्ने यासित के निवस में स्कूल अवतार टोगो तनिम हरे या सिद्धि स्कूल पास स्कूल हर हर देन
යසිත් ඉස්කෝලේ යන්න ඇත්තටම යසිත් යන්නේ මෙන්න මෙහෙම යසිත් ගෙදරින් පිටත් වෙලා ඔහොම ඇවිදින් ගිහලා ඔහොම යනවා යසිත්ට තියෙන්නේ වංගු සහිත පාරක් අපි දැන් මේක විචතර වංගු දාන්න ඕනේ ටික මෙහෙම ගමු හරි යසිත් ඔහොම යන්න තියෙන පාරක් තියෙනවා නමුත් මේ මැදින් කැලයක් තියෙනවා ඒ කැලේ මැදින් හරි කෙලින් ගියා නම් යසිත්ට මෙහෙම ඉස්කෝලේ යන්නත් පුළුවන් හරි මේක ඉස්කෝලේ යන යසිත්ගේ ඒ මාර්ගය ඇත්ත මාර්ගය මාර්ගය මේක බී මාර්ගය යසිත් මේ උතුර 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 මේ මොකද්ද උතුර මේ අතර තියෙන උතුර දැන් ආ මයික් වහමු හරි ඉතින් මයික් එක වහමු මට දැන් කට්ටිය මැසේජ් කරන්න යසිත් ගේ යසිත් මෙතන ගෙදරින් එළියට බැස්සහම ඔළුව එකම දිශාවකට හරවගෙන යන්නේ මේ පාරේද ඒද බීද කියන් B කට්ටිය B දාන B B B B ආ B B පාර B පාර B පාර කට්ටිය කියන්නේ යසිත් ඔළුව එක තියා තියාගෙන යන්නේ දෙනුවන් ඒ පාරේද ඈ දෙනුවන් කියන්නයි B පාරේනේ B පාරේ B B පාර ඔව් B පාර ආ ඔළුව එක තැන එක දිශාවකට තියන් යන්නේ B පාර දෙනුවන් දැන් හරියට උත්තරේ කියන් ආ හරි 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 දැන් කට්ටියට තේරුණා එහෙනම් දෙනුවන් දැන් හරිද පුතේ එකම දිශාවක් බලාගෙන යන්නේ බී පාරේ මේකදී යසිත් මේ වෙලාවට උපුල් ඊළඟ නැවෙන් ගිනි කොන බලනවා දැසේ මේ පැත්ත උපුල් ඊළඟ නැගෙන හිර බලනවා ආයි ඊසාන දිශාව බලන දිශාව වෙනස් වෙනවා නමුත් යසිත් මේ පාරේ යනකොට එකම දිශාවක් බලාගෙන යනවා හරි ලස්සනට අඳින්න බලන්න ලස්සනට අඳින්න පැහැදිලිව අඳින්න මේ මේ පින්තූරය අඳින්න කිස්සෙන් අද ඕක තමයි පැහැදිලි කරන්නේ මම. හරි. යසිත්ගේ ගෙදර ඉඳලා ඉස්කෝලේ යාම. හරි. දැන් දිනුවන් හරි නේද? හරි. ලස්සනට අඳින්නවා ඉස්සෙල්. හරි. හරි. ලස්සනට අඳින්න. වෙන මුකුත් වැඩ කරන්න එපා පුතේ. දෙමව්පියොත් පිටිපස්සෙන් ඉඳලා ඒ වැඩේ කරවන්න. පාඩම ඉවරනාට පස්සේ ෆෝන් එක අම්මා තාත්තට දෙන්න පුතේ ඈ ඕක අල්ලලා ඉන්න එපා ඊට පස්සේ උගලොන්ට පොතක් පතක් බලන්න හිතක් නැතුව යනව ඈ අන්තිමට පාඩම් කරන්න හිතෙන්නේ නැතුව යනව ඈ ඒවා විනව පුතේ එහෙම විචයි ඉන්නව ඈ සයිපා හරි දැන් ඕක අඳින්න ටක් ගාලා අඳින්න පුල්මෙත් ඉවරද පුල්මෙත් ඉන්නව නේද හරි ඉවරද හරි පුල්මෙත් ඉවර නම් ඕකේ කියලා දාන්න පුළුවන් තරම් ඩේටා පරිස්සම් කරගන්න පුතේ නරක දේවල් වීඩියෝ බල බල කාලා නාස්ති කරන්න එපා දැන් බලන්න ළමයි 10ක් විතර හැලෙනවා මෙදී දැන් මම මේ කල්පනා කරේ 9ක් 10ක් හැලෙනවා පාඩම ඉවරනකොට ඩේටා ඉවර වෙලා පක්කාරි ප්‍රශ්නයක් කළා හරි ඉවරද හරි හරි හරිද පුතේ හරි දැන් හරි හරිනේ හරි අනිත් අයත් ඇඳලා ඉවරද ගෑල් ළමයි
පුදාන ඕකේ නම් ඕකේ කියලා දාන්න හරිද පුතේ ඕකේ ඕකේ හරි අශිනී ඉන්නවා අශිනී ගියා ආලුවා ඉන්නවද පොදුව ඕ ඕකේ නම් ඕකේ කියලා දාන්න ओके अरे इवर ओके अरे ओके अरे हरि पुते हरि हर दे मे पत्र हर दे यासित यान पार हर इन යසිත යන පාර ඒ මාර්ගයේ ගියාම දිශාව වෙනස් වෙවි ගමන් කළා. බී මාර්ගයේ ගියාම දිශාව වෙනස් වුණේ නැහැ. එකම දිශාවට පාසලට ගියා. හරි. ඔන්න ලියන්න මෙහෙම. මේක යටින් යසිත යසිත ඒ මාර්ගයේ ගමන් ගත් විට डेटा युवर आई मिलांगा यू तब बोलता ही थी अरे मंदान ने वाह अरे मेकिंग युवर आई यासित एमआर के गमन गत बीटर यासित एमआर के गमन गत बीटर दिशाव विनाश करमिन गमन कराए यासित ඒ මාර්ගයේ ගමන් ගත් විට දිශාව වෙනස් වෙමින් ගමන් කරයි දිශාව වෙනස් කරමින් ගමන් කරයි යසිත ඒ මාර්ගයේ ගමන් කරන විට ගමන් ගත් විට දිශාව වෙනස් කරමින් ගමන් කරයි हरे दिशाओ विनाशकरमिन गमन कराए यासित ए मार्गे गमन करने वीते दिशाओ विनाशकरमिन गमन कराए हरे ते माइक वहामु हरे इलंगटे यासित बी मार्गे इलंगतारुए यासित बी मार्गे गमन गत विट यासित बी मार्गे गमन गत विट यासित बी मार्गे गमन गत विट दिशाव विनाश नोकरमिन दिशा विनाश नोकरमिन गमन कलेय हरे ए मार्ग दिशा विनाश कला मे की दिशा विनाश कले ने मेतन दिशा विनाश सुनाना दिशावक ने नियत दिशावक ने नियत दिशावक ने नियत दिशावक नेती नियत दिशावक नेती एक टके ना दूर गया ला हरे එහෙනම් මේකේ නියත දිශාවක් තියෙනවනේ එහෙනම් ඒකට කියන වචනය මොනතාපණයද ස්ථාපණය එත දිශාවක් ඇති මයික් වහම් පුතේ මත් මයික් වහම් හරි ඒ කට්ටියගේ දේටත් තියරෙනවා ඔහොම කළොත් ඈ ඒ හරි ඒ හරි ඒ अंतिम नियत दिशावक एति विस्थापने मे वचन देख हुरुए विस्थापने हरे देंगे इनको पुते हुंदर बला मे अंतिम कारण आओ मित्री की बरा इटा स्थिर साक्षात्कार गल्ला ओ बुल्ला भी पास नहीं बैठ उत्तर देने हुंदर हाँ दिशाव विनाश करमीन गमन करना वाना
नियत दिशावक नैति उदेटा यासित ओह मोहम हरी हरी गिहाम दिशा वेना सुनाना यासित तो नियत दिशावक तिबुना दबुते मट गियान ने दिशावक तिबुने नैद्दो उद क्या नो यस नियत दिशावक तिबुना दे नैद्द नह 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 आ नियत दिशावक नैतिव याना गामन टक गियान मुकाद दूर पाड़ा हर ඕගොල්ලන්ගේ අද දවසේ අවසාන වැඩේ මෙන්න මේක අඳින්න ලස්සන හරි වෙන මුකුත් එපා මයික් වහන්න වැඩ නවත්තලා මයික් වහලා මෙන්න මේක අඳින්න ලස්සන වෙන මුකුත් එපා හරි අඳින්න දැන් අඳින්න වෙන මුකුත් කරන්න එපා ඕක අඳින්න ලස්සන හරි හරි මයික් වහලා ඕක අඳින්කෝ හරිද හරි हरि पुते अनित अंदिनगानी नियत दिशावा तीयनवानां विस्थापनया दिशा विनस्करमीन गमन कलाना नीति दिशावा नह एक टकी ना दूर किया ला हरे मान लिया ना मैं पैदती थी मां किया ना पुते मैं पैदती है मैं आपूर्वले पड़ी प्रश्न है तीनों दिशाव विनाश करमीन दामन कराए दिशाव दिशाव विनाश करमीन दामन कराए एक आटे नियत दिशावक नैति दिशाव विनाश करमीन गमन कराए नियत दिशावक नैति एक यात दे दिए ना दूर उड़ती हुई दिशा विनाश करमीन गमन कराए एक यात दे नियत दिशावक नैति इर्गे ना दूर किया ला दूर दूर अनिपत्रिन दिशाव विनाश नोकरमीन गमन कले दिशा विनाश नुकर मीन गमन कले दिशा विनाश नुकर मीन गमन कले हरिद एक अटते नियत दिशावा एति नियत दिशावा कहते एक अटके वचन है मुकद विस्ता पनय कियला हरिद लिया गत्तद हरिद हाशिनी देन हरिद हरिद लिया गत्तद दूर लिया गत्ता द हरे हरे द लिया गत्ता द क्या नमाड़ हरे द बुते ओके के लिए दाना खाट्टी ले ली वरना ओके द हरी ओके हरे देंगे अन्य पा और नादे दावसे प्रधान है मेरे टिकी वराई बुढ़ाक देवल लिखें मासे हरे देंगे खाट्टी ये तो प्रश्न मनो आदत तीन यहाँ मटे प्रश्न आती है ना पटांग लमाई पनस इवर लमाई हाथ वेटेना अंतिम पैबागे डेटा इवर मंकी प्रश्न तीन दीवल मुन दिमोपिट इन मेक वेडे इसम की बन की පළවෙනි දේ දරුවත් එක්ක මේ ටික වෙලාව පැයක් එකමාරක් කවුරු හරි ඉන්නවා. ඇයි මෙයා ළමයිනේ අපිත් ඔය වයසේ අහුවෙන එක අතපත ගන්නවා. ඒ අතපත ගන්න එක ළමයාගේ ස්වභාවය. ඒ එතකොට ඒකෙන් වෙන්නේ ඩේටා පොඩ්ඩක් වැඩියෙන් යනවා. මේ කැම් මොන් වෙනකොට අනම්මනම් මොන් වෙනකොට ඩේටා නව සෞත් වෙලා යනවා. ඒතර පාඩම අනිත් අයටත් පේන්න නැතු යනවා. අනිත් එක මේ ලියන වෙලාවේදී या विन अवधान वर्ट गियो एक लुकु पाड़ुआ
සයාව වෙන අවදාන වලට යවන්න එපා. මම අර පාඩම් කරන්න දෙන ඡේද බලන්න. ඒව දරුවට පාඩම් කරවන්න ඕනේ කවුරුහරි ළඟ ඉඳලා. ඒක කරන්න ඕන. ඒක අතිශයින් වැදගත්. ඊළඟට සර් අර රූල් 10 තියන්න කිව්වා. ඒ රූල් 10 තියන්න කිව්වේ මොකටද? ගෙදර වැඩක් ලියන්න. ඒක කරන්න ඕන. දැන් මම පේපර්ස් දෙකක් කියවලා ඇති මම හිතන්නේ. එකක් හෝ දෙකක් නෑ. එක ටියුට් එකක්. ඒ ටියුට් එක පුළුවන් නම් බලාගෙන කොලේක උත්තර ටික ලියන්න. ඕගොල් නිකන් ඉන්න එපා මේ දවස් ටික. print කරගන්න පුළුවන් නම් කමන්නේ. ඒක print කරලා stamp පුරවන්න. අද මන් දුන්න මූලික වැඩේ කරන්න. දරුවන්ට පැහැදිලි වුණාද? අවුල් තැන් මොන හරි තියෙනවද? මට කියන්න. ප්‍රශ්න මොන හරි තියෙනවද? කතා කරන්න. නැහැ. මට තියෙන දේ තමයි ගුළු පාඩම් කරන්න ඕනේ. අහන්න. පුතේ අහන්න ප්‍රශ්නයක් තියෙනවා කියලා යන්න දියා. ප්‍රශ්න මොනවද තියෙන්නේ? හරි. වෙන මොකුත් ප්‍රශ්න තියෙනවද දරුවන්ට? නෑ. අපි 8 වසර පන්ති නම් ප්‍රශ්න අහන්න දුන්නාම මට නවත්ත ගන්න කරුවා. හරි මම දැන් විභාගයකුත් හදනවා ඔයගොල්ලන්ට ඔන්ලයින් කරන්න. මං කියන්නම් ඒක කොහොමද කරන්නේ කියලා. මං සිස්ටම් එකක් හදාගෙන යනවා. ඇහුණාද? හොඳට අහගන්න. සිස්ටම් එකක් හදනවා ඔන්ලයින් එක්සෑම් එක. ඒ ඔන්ලයින් එක්සෑම් එක අපි කරන හැටි බලමු. සර් හොඳටම තේරුණා. හරි. දැන් ওই නෝට්ස් ටික හැමෝම WhatsApp group එකට දාන්න මේ දැන් ෆොටෝ ගහලා. නැත්නම් මට එවන්න. මට දෙමව්පිය ඔය නෝට්ස් එවන්න බලන්න. මට ඒතර අඩුපාඩු බලන්න පුළුවන් ඉන්න ගම. එහෙම එවනව අඩුයි. පාඩමේ එක දිගට තියවන්න. දරුවව ළඟ ඉඳලා වැඩේ කරවන්න. මම උගන්වන්නේ ඒවා ළමයාට කියවන්න. නැත්නම් මේක හරියන්නේ නැහැ. නිකන් පාළු ගෙදර වළම් බිඳිල්ලක් වාගේ යනවා. මම මෙහි ඇඳි නීතියස්සේ ඇවිල්ලා මේ වැඩේ කරනවා. ඔගොල්ලෝ හි පිස්සු නටනවා. ඒක හරිය අසාධාරණ අපරාධයක්. ඒ නිසා මම මගේ යුතුයකම කරනවා. පන්ති ගාස්තු ටිකක් ගෙවන්න කියප එක දෙමව්පිය පුළු පුළුවන් හැටියට කරන්න. මම බලාපොරොත්තු වෙනවා ඉතිරි දවස් ටික ඔය ටික ගෙවෙයි කියලා මේ ඇඳිරි නීති අයින් කළාට පස්සේ. ඒක මගේ යුතුයකමක් නෙමෙයි. ඒක දෙමව්පිය යුතුයකමක්. මම මගේ යුතුයකම හරියටම කරනවා. ඒක මගේ හැටි. ඉස්සා දෙමව්පියත් දරුවට හරියට ගන්න. ඒක මහස්සෙලා කරා. කියන්නේ මේ වෙලාව මම කැප්ප කරන කාලය දෙමව්පියත් පළදායි විදිහට දරුවට ඉගෙනීම් කටයුතු කරවන්න. ඕගොල්ලෝ පුතේ අවංකව හොඳට වැරදිග කරන්න ඕනේ. හොඳට පාඩම් කරන්න ඕනේ ඈ. හරි. අනිවාර්යෙන් හොඳට කරන්න ඕනේ. අපරාධයක් කරන්න එපා. සර්ගි මහන්සිය අපරාධ දාන්න එපා. හරි. එහෙනම් කට්ටියට සතුටුයිද? හැපිද? අවංක නෝට්ස් ටික දාන්න ඕනේ හැමෝම ඈ. එහෙනම් සුබ දවසක්. පරිස්සමින් ඉන්න. හොඳින් ඉන්න. හැමදාම වැට්ටික හරියට කරන්න. හොඳට ඉගෙන ගන්න. හොඳට වැට්ටික් කරන්න. සතුරුිනි කට්ටියට. ඔව් සර්. හරි එහෙනම් සතුරුයි. පරිස්සමින් ඉන්න. සුබ දවසක්. ඔව් සර්. හරි. සුබ දවසක්. සුබ දවසක්. ඔව් සර්. සුබ දවසක් සර්. උස්සරණයි සර්. හරි සතුටුයි. සුබ දවසක්. උස්සරණයි සර්. හරි බයි දරුවන්ට. හරි හරි පුතේ සුබ දවසක්